අයිබෝන් දුවේ පුතේ අද අපේ මාතෘකාව වෙන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමය. අපස සාමාන්‍ය පෙළ විභාගයේදී වගේම උසස් පෙළ යුරෝපා ඉතිහාසය ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් තමයි අපි අද මේ දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව කතා කරන්න හිතුවේ. එතනදී දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වෙන්නේ 1939 සිට 1945 දක්වා කාලවකවානුව තුල තමයි දෙවන ලෝක මහා සංග්‍රාමය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට 1939 සිට 1945 දක්වා කාලය තුල ආරම්භ වූ මේ දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා බලපාන ලද හේතු සාධක රැසක් තියෙනවා. දෙවන ලෝක යුද්ධය සඳහා බලපෑ ප්‍රධාන හේතු සාධක රැසක් තියෙනවා. ඒ තමයි ප්‍රධානම සාධකයක් තමයි පළවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ආරම්භ වූ ජාතීන්ගේ සංගමයේ පැවති දුර්වලතා. 1920 ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන්ගේ නායකත්වයෙන් ආරම්භ වූ ජාතීන්ගේ සංගමයේ දුර්වලතා. හරිද? එතකොට 1920 වගේ කාලවකවානුවේ ආරම්භ වෙච්ච ජාතීන්ගේ සංගමයේ පැවති දුර්වලතාවයන් නිසා දෙවන ලෝක මහා සංග්‍රාමයට අවශ්‍ය පසුබිමක් නිර්මාණය වෙනවා. ඒ අතරම තවත් ප්‍රධාන සාධකයක් තමයි ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය. ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය. එතකොට පළවෙනි එක ජාතීන්ගේ සංගමයේ පැවති දුර්වලතාවයන්, දෙවැනි එක ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපයන්. තුන්වෙනි සාධකය තමයි ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය. මුසෝලිනීගේ. එතකොට පළවෙනි එක ජාතීන්ගේ සංගමයේ දුර්වලතා, දෙවැනි එක ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය, තුන්වැනි එක ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය. හතරවෙනි සාධකය වෙන්නේ ජපානයේ ක්‍රියාකලාපය. එහෙනම් දෙවන ලෝක මහා සංග්‍රාමය සඳහා බලපාන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. ඒ ප්‍රධාන සාධක හතර තමයි අපි මේ ලිව්වේ. එහෙනම් දෙවන ලෝක යුද්ධය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ කාලවකවානුවේ. ඒතර මේ කියන සිදුවීම් සියල්ලම සිද්ධ වෙන්නේ මේ 1939 ට පෙර. ඒ කියන්නේ දෙවන පළවන ලෝක යුද්ධය සිදු වෙලා අවුරුදු සාමාන්‍යයෙන් 10ක් 15ක් විතර ගියාට පස්සේ මෙන්න මේ தත්ත්වය නිර්මාණය වෙන්නේ. ඒතර මුල් කාලීනව ජාතීන්ගේ සංගම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුණා. හැබැයි පසු කාලීන වෙනකොට ජාතීන්ගේ සංගමේ පිහිටුවන නායකත්වයේ ගනිපු ඇමරිකාව ජාතීන්ගේ සංගමේ සමාජිකත්වයේ ලබා නොගැනීම, ඊට පස්සේ රුසියාව වගේ විශාල රාජ්‍යයකට ජාතීන්ගේ සංගමේ සමාජිකත්වයේ ලබා නොදීම, ඒ වගේම යම් යුද ගැටුමක් ඇති වුවොත් ඔවුන් ඒ අතර ප්‍රශ්න විසඳන්න ඕනට සාමසාධක හමුදාවක් නොසිටීම වගේ විවිධ ක්‍රියාකලාපයන් නිසා ජාතීන්ගේ සංගමයේ ක්‍රමක්‍රමයෙන් අභාවයට යන පටන් ගත්තා. මේ අතරතුර තමයි ජපානය, ඊට පස්සේ ඉතාලිය, ඊට පස්සේ ජර්මනිය වගේ රටවල් ඒකාධිපති ස්වරූපයෙන් ඉදිරියට එනකොට ඒ ස්වරූපයන් පාලනය කරන්න ජාතීන්ගේ සංගමය සමත් වෙන්නේ නැහැ, අසමත් වෙනවා. එහෙනම් පළවෙනිම එක තමයි ප්‍රධාන සාධකයක් තමයි ජාතීන්ගේ සංගමයේ පැවති දුර්වලතාවයන්. එතකොට දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වෙන්න ජාතීන්ගේ සංගමයේ පැවති දුර්වලතා එක සාධකයක් බවට පත් වුණා. ඉතින් දෙවනි සාධකය තමයි ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය. තමයි ජර්මනිය කියලා කියන්නේ පළවන ලෝක මහා සංග්‍රාමයෙන් සම්පූර්ණ වැරදිකරුවා බවට පත් වූ රට. පළවන ලෝක යුද්ධ සම්පූර්ණ වරද පැටවුණේ ජර්මනිය මත. නමුත් ඒ අසරණ වූ ජර්මනිය ඉතා කෙටි කාලයක් තුල හිට්ලර් යටතේ බලවත් වෙනවා.
हिटलर යටතේ. එතකොට මේ වෙලාවේ ජාතීන්ගේ සංගමය සහ බලවත් රටවල් එකතු වෙලා ජර්මනිය තුල ගොඩනැගුවේ වයිමාර් කියන සමූහ ආණ්ඩුව. නමුත් වයිමාර් සමූහ ආණ්ඩුව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් වෙනවා. එවැනි පසුබිමක තමයි ජාතික සමාජවාදී පක්ෂය හරහා හිට්ලර් දේශපාලනයට එන්නේ. නමුත් අවසානයේ ඔහු 1933 විතර වෙනකොට ඔහු ජර්මනියේ චාන්සලර් ධූරයට පත් වෙනවා. ජර්මනියේ චාන්සලර් ධූරයට පත් වෙනවා. නමුත් ඊට පෙර ඔහු වයිමාර් සමූහ ආණ්ඩුවට එරෙහිව කැරලි ගහලා ඔහු සිරගත වෙලත් ඉන්නවා. हिटलर කියල කියන්නේ දක්ෂ කලාකාමියෙක් ගෘහ නිර්මාණ ශිල්පියෙක් චිත්‍ර ශිල්පියෙක් හැබැයි ඔහු වයිමාර් සමූහ ආණ්ඩුවට එරෙහිව කැරලි ගහලා ඔහු සිරගත වෙලා ඉන්නේ මතක තියාගන්න හිට්ලර් කියලා කියන්නේ ජර්මන් ජාතිකයෙක් නෙවෙයි ඔහු ජර්මනියට ආවේ පළවෙන ලෝක යුද්ධ කාලේ එතකොට ඔහු ඔස්ට්‍රියානු ජාතිකයෙක් එතකොට හිට්ලර් ජර්මනියේ හිට්ලර් වුණාට ඔහුගේ රට ඔහුගේ මව් රට උනේ කොහෙද ඔස්ට්‍රියාව එක මතක තියාගන්න. එහෙනම් ජ හිට්ලර් විසින් සිරගත වෙලා ඉන්න කාලය තුල ඔහුගේ වැදගත්ම ඔහුගේ නැට්සි වාදය වූ දර්ශනය පිළිබඳ වැදගත්ම ග්‍රන්ථය මයින් කාම්ෆ් එහෙම නැත්නම් මගේ සටන කියන ග්‍රන්ථය මගේ සටන කියන ග්‍රන්ථය රචනා කරනවා. පසු කාලීනව හිට්ලර්ගේ දේශපාලන දර්ශනය වූ නැට්සි වාදය නැත්නම් අපි කියනවා නාසි වාදය නාසිවාදීන්ගේ අත්පොත බවට පත් උනේ මගේ සටන කියන ග්‍රන්ථය. ඊට පස්සේ කල්ගත වීමේදී හිට්ලර් මහලුවේ පසු ජනාධිපතිවරයාගේ මරණයත් එක්ක ඔහු ජනාධිපති සතු බලතල වොන් හින්ඩෙන්බර්ග් කියන මහලු ජනාධිපතිවරයා හිටියේ ඔහුගේ බලය පවා ඔහුගේ අතට අරගෙන අවසානයේ ජර්මනියේ හිට්ලර් ඒකාධිපති අපි කියනවා නැට්සිවාදී පාලනයක් ගොඩනැගුවා. හිට්ලර් යටතේ ඔහු යටතේ හිටියා ගොබෙල්ස් කියලා ජනමාධ්‍ය බාර අමාත්‍යවරෙක්. ඔහු ජනමාධ්‍ය හිට්ලර්ට පක්ෂපාතී ජනමතයක් ගොඩනැගුවේ. හිට්ලර්ට හිටියා වෙනම රහස් පොලිසියක්. අපි ඒ රහස් පොලිසිය හඳුන්වනවා ගෙස්ටාපෝ. ඒ වගේම රහස් හමුදාවක් හිටියා SS කියලා. එහෙනම් මේ රහස් පොලිසිය මේ රහස් හමුදාව හිට්ලර්ට පක්ෂපාතීව ඔහුගේ දර්ශනීය ක්‍රියාත්මක කරා. ඔහුට විරුද්ධව නැගී සිටින සෑම පුජ්‍යලයෙක්ම සිද්ධුනේ මරණය. ඒ වගේම හිට්ලර්ට සතුරන් හිටියා. ඒ තමයි කොමියුනිස්ට්වාදීන් සහ යුදෙව්වන්. ලක්ෂ ගණනාවක් කොමියුනිස්ට්වාදීන් සහ යුදෙව්වන් ඝාතනය කරා. ඉතා අමානුෂික ලෙස නාසි වදකාගාරවලට දාලා, ගෑස් කාමරවල දාලා ලක්ෂ ගාණක් ජනතාව මරණයට පත් කරා. නමුත් හිට්ලර් ඉතා කෙටි කාලයක් තුල ජර්මනිය බලවත් රාජ්‍යයක් දක්වා ඉදිරියට ගෙනාවා. ඉතා අමානුෂික ලෙස ඔහුගේ කතා විලාසයට ජර්මන් ජනතාව හිට්ලර් වාදී පිරිසක් බවට පත් වුණා. උම්මත්තක ජාතිවාදයක් ගොඩනගා ගත්තා. ජාතිවාදී හැඟීම් පදනම් කරගෙන හිට්ලර් ඉතා බලවත් රාජ්‍යයක් ගොඩනැගුවා. වටේ තියෙන කුඩා 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 රාජ්‍යයන් ජර්මන් රාජ්‍යයට එකතු කරගත්ත ඔහු මුලින්ම ආක්‍රමණය කරේ තමන්ගේ රට ඔස්ට්‍රියාව. ඔස්ට්‍රියාව ඇතුළු වටේ තියෙන කුඩා කුඩා රාජ්‍යයන් ජර්මනියට යටත් කරගෙන බලවත් ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගුවා. මෙන්න මේ පසුබිම දෙවන ලෝක මහා සංග්‍රාමයේ සඳහා බලපෑවා. එහෙනම් ජාතීන්ගේ සංගමය සමත් වෙන්නෙත් නෑ හිට්ලර් මර්ධනය කරන්න. එහෙනම් ජාතීන්ගේ සංගමයේ දුර්වලතා ඒ වගේම ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය දෙවන ලෝක යුද්ධයට බලපෑවා. ඒ විතරක් නෙවෙයි ජර්මනියේ හිට්ලර්ට සමගාමීවම ඉතාලියේ මුසෝලිනිත් ඒ වගේම ඒකාධිපති පාලනය ගෙනිච්චා. ඔහු පැසිස්ට් කියන දේශපාලන පක්ෂය හරහා පැසිස්ට්වාදී දර්ශන ඉදිරියට ගෙනිච්චා. හිට්ලර් වගේම ඔහුටත් වෙන වෙනම හමුදා හිටියා. ඒ හමුදාවන් යටතේ ඔහු ඒකාධිපතිත්වය කරා ගමන් කරා. එනං ජර්මනියේ හිට්ලර් සමගම මුසෝලිනිත් එකට එකතු වුණා. ඔහු අසල්වැසි රාජ්‍යන් වගේම ඇබිසිනියා වගේ රාජ්‍ය ආක්‍රමණය කරලා අර ඒකාධිපතිවාදය ඉදිරියටම ගෙනියන්න කටයුතු කරා. එහෙනම් හිට්ලර් සමග අවසාන එකතු වෙලා දෙවන ලෝක යුද්ධයේදී
එකම පිලේ කටයුතු කරා. ඔය අතරම තමයි ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාප, ඉතාලියේ මුසෝලිනිගේ ක්‍රියාකලාපය වගේම ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්ති ජපානයේ ක්‍රියාකලාපය. ජපානයත් මේ වෙලාවේ ආසියාතික රාජ්‍යයන් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යට යටත් රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් ආක්‍රමණය කරමින් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියක් ගෙනිච්චා. එනම් මෙන්න මේ කාරණා තමයි දෙවන ලෝක මහා සංග්‍රාමයේ සඳහා බලපෑ හේතු. විශේෂයෙන් අපි මේ ටික දිනන දුරස්ත හේතු. මේ සිදුවීම් තමයි ලෝක යුද්ධය සඳහා බලපෑ දුරස්ත හේතු. ආසන්නම හේතුව තමයි ජර්මනියේ හිට්ලර් 1939 සැප්තැම්බර් 1 වෙනිදා. සැප්තැම්බර් 1 වෙනිදා මොකද ආක්‍රමණය කරන්නේ? පෝලන්ත ආක්‍රමණය කිරීම. ජර්මනියේ හිට්ලර් 1939 සැප්තැම්බර් 1 පෝලන්ත ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වෙනවා. ඔයාලට මතක් වෙන්න ඕන පෝලන්තය කියලා කියන්නේ පළවෙන ලෝක මහා සංග්‍රාමයෙන් ගොඩනැගුණු රාජ්‍යයක්. ඒ රාජ්‍ය ආරක්ෂා කරන්න ප්‍රංශය, බ්‍රිතාන්‍ය වගේ මිත්‍ර පිලේ රටවල් සම්බන්ධ වෙලා හිටියේ. එහෙනම් මෙන්න මේ අවස්ථාව පළවෙන ලෝක මහා සංග්‍රාමයෙන් ගොඩනැගුණු පෝලන්තය ආක්‍රමණය කරන හිට්ලර් 1939 සැප්තැම්බර් 1. ඒක තමයි දෙවන ලෝක යුද්ධය සඳහා බලපෑ ආසන්න හේතුව. මෙන්න මේ සිදුවීම් පදනම් කරගෙන තමයි දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. මේ අතරතුර තමයි මේ රටවල් තුනම එකතු වෙනවා. ජර්මනිය එකතු වෙනවා, ඉතාලිය එකතු වෙනවා, ජපානය එකතු වෙනවා. මේ රටවල් තුන එකතු වෙලා අක්ස පිල ගොඩනගා ගන්නවා. දෙවන ලෝක යුද්ධයේදී පිල් දෙකක් ගොඩනගිනු. ඒ තමයි මිත්‍ර පිල සහ අක්ෂ පිල කියලා. දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ලෝකය පිල් දෙකකට බෙදුණා. ඒ පිල් දෙක තමයි මිත්‍ර පිල, අක්ෂ පිල. මිත්‍ර පිලට හිටියේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව. මේ රටවල් මිත්‍ර පිලේ, මිත්‍ර බලවතුන්. එහෙනම් මෙතන ඉන්නවා අක්ෂ බලවතුන්. අක්ෂ බලවතුන් හිටියේ ජර්මනිය, ඉතාලිය, ජපානය. මේ තුන් දෙනා ජර්මනිය අගනගරය මතක තියාගෙන, ජර්මනිය අගනගරය බර්ලින්, ඉතාලිය අගනගරය රෝමය, ජපානය අගනගරය ටෝකියෝ. මොවුන් අගනගර තුනේ නමින් බර්ලින්, රෝම, ටෝකියෝ කියලා අක්ෂයක් ගොඩනැගුවා. බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය රාජ්‍යන් තුනේ අගනගරවල තුනේ නම් වලින් බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය කියලා අක්ෂ පිල ගොඩනැගුවා. ඒක තමයි අක්ෂ පිල බවට පත් වෙන්නේ. එහෙනම් දෙවන ලෝක මහා සංග්‍රාමයේ පිල් දෙකයි, පිල් දෙක තමයි මිත්‍ර පිල සහ අක්ෂ පිල. එහෙනම් මෙන්න මේ පිල් දෙක තමයි 1939 සිට 1945 දක්වා යුද ගැටුම් ඇති කරගත්තේ. මේක මුළු ලෝකය පුරා බිහිසුණු අද්දකීම් එකතු කරපු දැවැන්ත මහා සංග්‍රාමයක් බවට පත් වුණා. එහෙනම් මෙතනදී දෙවන ලෝක යුද්ධය සඳහා බලපෑ හේතු පිල් දෙක අනිවාර්යෙන්ම මත දෙන ජාතීන්ගේ සංගමයේ පැවති දුර්වලතාවයන්, ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපයන්, ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපයන්, ජපානයේ ක්‍රියාකලාපය. ඊට පස්සේදී මතක තියාගන්න දෙවන ලෝක යුද්ධය බලපෑ ආසන්නම හේතුව 1939 සැප්තැම්බර් 1 වෙනිදා හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම තමයි දෙවන ලෝක යුද්ධයේ ආසන්නම සිදුවීම. ඊළඟ පිල් දෙක මතක තියාගන්න. මිත්‍ර පිල, හිටිය බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව. අක්ෂ පිලට හිටියා ජර්මනිය, ඉතාලිය, ජපානය. ඔවුන්ගේ පිල මතක තියාගන්න බර්ලින්, රෝම, ටෝකියෝ අක්ෂය. ඊට පස්සේදී දෙවන ලෝක මහා සංග්‍රාමය හිට්ලර් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් එක්ක ඉතා කෙටි කලකින් සති කිහිපයක් තුළ හිට්ලර් සමත් වෙනව පෝලන්තය ආක්‍රමණය කරන්න. ඊට පස්සේ පෝලන්තය ආක්‍රමණය කරා. ඊට පස්සේ ඒ අවට තිබිච්ච කුඩා කුඩා රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් ආක්‍රමණය කරා. බෙල්ජියම ආදී රාජ්‍යයන්. ඊට පස්සේදී
හිට්ලර්ගේ අවධානය යොමු වෙන්නේ ප්‍රංශයට ප්‍රංශයේ පැරිස් යටත් කරගන්න 1940 වෙනකොට පැරිස් යටත් කළ සති කිහිපයක් තුල ප්‍රංශය යටත් කරා ඉන්නතුරුව ඔය අතරතුර තමයි ප්‍රංශය යටත් කිරීමත් එක්ක ප්‍රංශයේ මේ වෙනකොට ඊට පොහොඳම මිත්‍රයා තමයි මහා බ්‍රිතාන්‍ය මේ වෙනකොට මහා බ්‍රිතාන්‍ය පාලනය කරන්නේ වින්ස්ටන් චර්චිල් කියන අග්‍රාමාත්‍යවරයා වින්ස්ටන් චර්චිල් කටයුතු කරන මේ වෙලාවේ ඔව් බ්‍රිතාන්‍ය ඇතුළුව අනෙකුත් තව බොහෝ රාජ්‍යයන් තමන්ගේම යටත් විජිත රාජ්‍යයන් රැසක් කැඳවාගෙන අපේ රටේ පවා උදව් ඉල්ලුවා හරිද ලංකාවේ පවා උදව් ඉල්ලුවා ඉන්දියාව ලංකාව ඊට පස්සේ දැනි පැත්තේ නව ශ්‍රීලන්ත ඕස්ට්‍රේලියාව මේ වගේ රටවල් වල උදව්වෙන් බ්‍රිතාන්‍යත් වෙනම සඳ නැගී සිටීමක් ඇති වෙනවා බ්‍රිතාන්‍ය වෙනම සේනා ගොඩ නගා ගන්න ඊට පස්සේ මේ විදිහට බ්‍රිතාන්‍ය සහ අක්ෂ බලවතුන් අතර දැවැන්ත යුද ගැටුම් ඇති වුණා මුහුදු යුද ගැටුම් ඇති වුණා ඒ වගේම ගුවන් යුද ගැටුම් ඒ අවස්ථාවල ඇතැම් අවස්ථාවල විශාල අලාභහානි මිත්‍ර පිළට වගේම අක්ෂ පිළටත් සිද්ධ වුණා නමුත් බ්‍රිතාන්‍ය පරාජිතපත් කරන්න හිට්ලර් සමත් වෙන්නේ නැහැ ඊට පස්සේදී හිට්ලර්ගේ අවධානය යොමු වෙනවා රුසියාව පැත්තට රුසියාව ආක්‍රමණය කරන කිසිම හේතුවක් දක්වන්නේ රුසියාව ආක්‍රමණය කරා රුසියාව ආක්‍රමණය කරා හිට්ලර් රුසියාවෙදි තමයි අන්ත පරාජයක් ලැබුවේ මොකද හිට්ලර් රුසියාව ආක්‍රමණය කළා තියෙනකොට රුසියානු රතු හමුදාව මේ අවස්ථාවේ පසුබහිනවා සීත ඍතුව පැමිණීමත් එක්ක ඒ සීත ඍතුවට මුහුණ දෙන්න හිට්ලර්ට අවබෝධයක් තිබෙන්නේ නැහැ මේ කාලවකවානු දේශගුණයන් ගැන. ඒ නිසා රුසියානු රතු හමුදාව සීත ඍතු එළඹෙනකම් පසුබැහැලා අවසානයේ මොකද වෙන්නේ? රුසියානු හමුදාවතින් රුසියානු රතු හමුදාවතින් හිට්ලර් පරාජයට පත් වෙන අවසානයේ හිට්ලර්ගේ සේනාව පසුබහිනවා. පසුබැහැලා අවසානයේ උන් නැවත ජර්මනිය කරා ගමන් කරනවා. රුසියාවේදී පසුබහින සිද්ධ වුණා. ඊළඟට අන්තිමේදී 1945 වෙනකොට හිට්ලර් ජර්මනියව යටත් කරනවා අනිකුත් මිත්‍රපිලවල් මිත්‍රපිලේ රටවල් එකතු වෙලා. මේ අවස්ථාව කාලවකවානුවේ මේ ඇමරිකාව 1940 වගේ කාලවකවානුවේ ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වෙනවා. ඇමරිකාව දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වෙන ප්‍රධානම හේතුව ජර්මනිය ජපානය ජපානය පර්ල් වරායි හමුද නාවික හමුදා කඳවුරට බෝම්බ හෙලනවා ජපානය පර්ල් වරායි නාවික හමුදා කඳවුරට බෝම්බ හෙලීමත් සමග ජපානයට එරෙහිව එහෙම නැත්නම් අක්ෂ පිලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය මිත්‍ර පිලට එකතු වුණා ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඇමරිකාව දෙවන ලෝක යුද්ධෙ මිත්‍ර පිලට සම්බන්ධ වීමට ප්‍රධාන සාධකය ඒ වෙලාවේ ඇමරිකාව මිත්‍ර පිලට එකතු වීම අක්ෂ බලවතුන් විශාල පාඩුවක් වුණා. මෙහෙම දිගින් දිගටම යනකොට ජපානය හා ඇමරිකාව අතර දිගින් දිගට යුද ගැටුම්. මෙහෙම යද්දී එක අවස්ථාවක අපේ රටත් දෙවන ලෝක යුද්ධෙම සම්බන්ධ වෙනෝනේ 1942 1942 අප්‍රේල් මාසයේ වගේ කාලවකවානුවේ අපේ රටට කොළඹට සහ ත්‍රිකුණා මලයට බෝම්බ දෙකක් දාන අපේ ලංකාවට දෙවන ලෝක යුද්ධ අවස්ථාවේ ජපානය අපේ ලංකාවේ කොළඹට සහ ත්‍රිකුණා මලයට බෝම්බ දෙකක් හැලුවා. නමුත් අපට ලොකු වලා හානියක් සිදු වුණේ නැහැ. නමුත් අපේ රටේ අවස්ථාවේ බය කිරීමක් නම් සිද්ධ වුණා. කොහොම නමුත් මේ විදියට යුද ගැටුම් බිහිසුණු දෙවන්ත යුද ගැටුම් ලෝකය පුරා ඇති වුණා. මේ බිහිසුණු සංග්‍රාමයේ අවසානයේ හිට්ලර් අර සියලු මිත්‍ර හමුදා අතින් පරාජිතපත් වෙනවා 1945 වගේ කාලවකවානුවේ මේ වෙලාවේ හිට්ලර් සියතින්ම ජීවිතය විනාශ කරගත් බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඉතිහාස සඳහන් වෙන හිට්ලර් මේ කණ්ඩායම අතින් මරණයටපත් උනේ නැහැ ඔහු විසින්ම සිය දිවි හානි කරත් ඔහු සහ ඔහුගේ ප්‍රධාන කණ්ඩායම ඊට පස්සේදී ඉතලින් අනතුරුව තාමත් ජපානය යුද්ධ කරනවා ජපානය තාමත් යුද්ධ කරනවා අවසානයේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගරවලට ජපානයට නිවේදන ගණනාවක් නිකුත් කරා ඇමරිකාව එක නිවේදනයක් ගණන් ගත්තේ නැහැ මේනොට ජපාන් අධිරාජ්‍ය ලෙස කටයුතු කරේ හිරෝහිතෝ කියන අධිරාජ්‍යක අනිවාර්යෙන් මතක තියන්න ජපාන් අධිරාජ්‍ය හිරෝහිතෝ
හිරෝහිතෝ කියන අධිරාජ්‍යා කියන දේ අහන්නේ නැහැ අන්තිමේදී හිරෝ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගරවලට පරමාණු බෝම්බ හෙලනවා පරමාණු බෝම්බ හෙලීමත් එක්ක ඉතා ශනිකයෙන් ලක්ෂ ගාණක් ජපාන් ජනතාව මරණයට පත් වුණා මෙන්න මේ සිදුවීමත් එක්ක ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යා තීරණය කරනවා කොන්දේසි විරහිතව යටත් වෙන්න අවසානයේ මෙන්න මේ විදියට ජපානය යටත් වීමත් සමග 1945 දෙවන ලෝක මහා සංග්‍රාමය නිමාවටපත් වෙනවා එහෙනම් දෙවන ලෝක යුද්ධය නිමාවටපත් වෙන්නේ ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යා යටත් වීමත් සමග එහෙනම් මෙතන දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව ඇතිවෙච්ච තත්වය දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල ගැන පොඩ්ඩක් අපි කෙටියෙන් කතා කරෝතින් දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් ලක්ෂ ගාණක් ජනතාව ජීවිතක්ෂයටපත් වුණා ඒ වගේම ජීවිත වගේම දේපල හානිය ගණනය කළ නොහැකි තරම් ඒ තරම් ජීවිත හා දේපල විනාශයටපත් වෙනව දෙවන ලෝක යුද්ධයෙන් ඒ වගේම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට පරමාණු බෝම්බය අවියක් ලෙස භාවිතා කරන්නේ දෙවන ලෝක යුද්ධේ පරමාණු බෝම්බය නිසා විශාල ජනකායක් මිය ගියා වගේම අදත් ඒ පරමාණු බෝම්බේ ප්‍රතිඵල ජපන් ජනතාව භුක්ති විඳිනවා ඇතැම් අවස්ථාවලේ පරමාණු බෝම්බේ විකිරණ බලපෑම නිසා අදත් ඒ ප්‍රදේශවල උපදින දරුවන් ඇතැම් අවස්ථාවට අංග විකල හා විවිධ රෝගාබාධවලට ලක් වෙච්ච දරුවන් උපදිනවා ඒ තරම් බිහිසුණු අවස්ථාවක් තමයි මේ දෙවන ලෝක යුද්ධය ඒ වගේම දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ලෝක සාමය ආරක්ෂා කරන්න ඇමරිකාව ඊට පස්සේදී අනිත් පැත්තෙන් බ්‍රිතාන්‍ය ප්‍රංශය ආදී රටවල් වල නායකයෝ එකතු වෙලා 1945 ආරම්භ කරනවා එක්සත් ජාතීන්ගේ සංගමය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝක සාමය ආරක්ෂා කරන පිහිටුවා ගනිපු ප්‍රධාන සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංගමය එය ඉතා වැදගත් මොකද ජාතීන්ගේ සංගමයට වඩා ඉතා සංවිධානාත්මක සංගමයක් ඒක අදත් ලෝකේ ක්‍රියාත්මක වෙනවා ඒ සංගමය ඉතා සාර්ථකයි එය දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ සංගමයක් ඒ විතරක් නෙවෙයි මේ අවස්ථාවේ දෙවන ලෝක යුද්ධෙන් අනතුරුව ලෝකය ප්‍රධාන බල කඳවුරු දෙකකට බෙදෙනවා ඒ තමයි ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී පිල සහ රුසියාව ප්‍රමුඛ සමාජවාදී පිල ලෝකයේ කැපී පෙනෙන රටවල් දෙක ලෙස ඇමරිකාව සහ රුසියාව නැගී කැපී පෙනෙනවා එහෙනම් ධනවාදී සහ සමාජවාදී ලෙස ලෝකය පිල් දෙකකට බෙදුණා ඒ වගේම ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් මාෂල්ගේ නමින් ජනතාවට සහනාධාර ආරක්ෂාව ජනතා ප්‍රශ්න විසඳන්න මාසල් සැලැස්ම නමින් නව සැලැස්මක් නිර්මාණය වුණා. එහෙනම් මෙන්න මේ විදියට 1939 සිට 1945 දක්වා කාලවකවානුවේ පැවති දෙවන ලෝක මහා සංග්‍රාමය විශාල විනාශයක් අත් කරමින් මුළු ලෝකයම තැතිගැන්මට ලක් කරමින් අවාසනාවන්ත ලෙස ජීවිත ලක්ෂ ගාණ විනාශයටපත් වෙමින් නිමාවටපත් වෙනවා අද මේ ලෝක යුද්ධේ බිහිසුණු ප්‍රතිඵල අදත් ලෝකේ මුක්ති විඳිනවා ඒ විතරක් නෙවෙයි නැවත මේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ලෝකය තුල යම් තත්වයක් උදා වෙනෝ ඒ ධනවාදී කඳවුර සහ සමාජවාදී කඳවුර අතර අපි මෙතනින් පසු ඇතිවෙච්ච යුද්ධය අපි හඳුනන සීතල යුද්ධය කියලා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඒ කියන්නේ යුද ගැටුම් අවියායුධ වලින් තොරවගෙන යන යුද්ධයක් තමයි අපි සීතල යුද්ධය කියන්නේ. ඒ දෙවන ලෝක යුද්ධෙන් පසුව ලෝකය තුල ඇතිවෙච්ච තත්ත්වය. එහෙනම් මෙන්න මේ විදියට දෙවන ලෝක මහා සංග්‍රාමය අපට කතා කරන්න පුළුවන්.